සංගහරවාද පියුම් වෙලත් එක්ක එකතු වෙන අපි මේ වෙලාවේ සූදානම් වන්නේ අද දවසේ විශේෂයෙන්ම මේ නිරෝගීකම ගැන කතා කරන නිසාම මේ දිනවල අපි විශේෂයෙන් පරිස්සම් විය යුතු නිසාම අපි අද දවසේ හිතුවා මේ විශේෂයෙන් කන් ආශ්‍රිත රෝග පිළිබඳ නැත්නම් කොහොමද කන් ආශ්‍රිත රෝග හටගන්නේ සඳහා අපි මොනවද පිළියම් යොදා ගත යුත්තේ මේන් මිදෙන්න කියන වගේ කතා බහ කරන්න අපි සූදානම්ෙන් ඉන්න අපි ආරම්භ කරන නිරෝගී සුව විශේෂාංගය විශේෂංගයේ වෙනුවෙන් අද දවසේදී අපත් සමග එකතු වෙනවා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ උගුර කණනාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය. අයිබෝන් වෛද්‍යතුමනි සුබදැස්සන. අයිබෝන් සුබදැස්සන. අපි කලින් සතියක වෘතුමිය සම්බන්ධ කරගෙන මේ උගුර පිළිබඳ අපි විශේෂයෙන්ම ඔබ දැනුවත් කරා. අපි අද දවසේ සූදානම් වන්නේ කන් ආශ්‍රිත රෝග මොනවද, කන් ආශ්‍රිතව කොහොමද රෝග හටගන්නේ සහ කොයි විදිහටද අපි එයින් මිදෙන්නට පිළියම් යොදා ගත යුත්තේ කියන එක කතා බහ කරන්න අපි විශේෂයෙන් වෛද්‍යතුමිය මේ ප්‍රවිෂ්ටයක් ලබා ගම කොහොමද මේ කණේ ව්‍යෝහය සහ එහි ක්‍රියාකාරීත්වය කොයි විදිහටද අපිට බලපාන්නේ කියන තැනින් අපි අද කතාබහ ආරම්භ කරමු. ඔව්, කන කියන්නේ අපේ සංවේදක ඉන්ද්‍රිය වලින් එකක්. ඇස, කන, නාසය වගේම කන. එතකොට අපි ගොඩක් දෙනෙක් දන්නවා මේ කනේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරනකොට අපිට ශ්‍රවණය, ඇසීම සම්බන්ධව කන උදව් වෙනවා. ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි අපේ ශරීරයේ සමතුලිතතාවය, අපි කියන්නේ බැලන්ස් එක කියලා. ඒ සමතුලිතතාවය රැකගන්නත් මේ කනේ ඇතුළු කනේ තියෙනවා කොටසක් උපකාරී වෙනවා. එතකොට ශ්‍රවණය සහ සමතුලිතතාවය කියන ක්‍රියාවන් තමයි කනේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. එතකොට මේ ක්‍රියාවන් සිදු වෙන්න කන කොටස් කීපයකින් හැඩගැහිලා තියෙනවා. දැන් ඔබට මට බැලුවාම බාහිරෙන් පේන මේ කම්පෙත්ත, ඊළඟට බාහිර ශ්‍රවණ නාලය සහ කන් බෙරය කියන කොටස බාහිර කන හැටියට අපි සලකනවා. දැන් කන් බෙරයට ඇතුලින් පොඩි කුටීරයක් තියෙනවා, අපි කියනවා මැද කන කියලා. දැන් මැද කනත් මේ කනේ රෝග ගැන කතා කරද්දී හරීම වැදගත්. මොකද මැද කනේ තියෙනවා කුඩා අස්තිකා තුනක්. අපි අහලා තියෙනවා මුද්ගරිකාව, දරණකය, නිඝාතිය කියලා, අපි කියන ශ්‍රවණ අස්තිකා කියලා. මේ ශ්‍රවණ අස්තිකා තුන ඉතාම වැදගත් අපි ශ්‍රවණය ගැන කතා කරද්දී. අනිත් එක තමයි මේ මැද කන කියන කුටීරය එක පැත්තක තියෙන කම්බෙරය, අනිත් පැත්තේ තියෙන ඇතුළු කන. ඊළඟට මේ කුටීරය ඇරෙනවා අපි කියන නාසයේ පිටුපසට, හරි විදිහට කිව්වොත් නාස් ග්‍රසනිකාව කියන කොටසට, යුෂ්ටේකීය නාලය කියලා කුඩා නාලයකින් නාස් ග්‍රසනිකාවට ඇරෙනවා. ඒකෙත් තියෙන්නේ මේ මැදකනේ පීඩනය සමතුලිත කරන්න. මොකද මැදකනේ පීඩනය සමතුලිත වුණේ නැත්නම් මේ කර්ණ පටහ පටලය කම්බෙරය කියන එක හරි විදියට කම්පණය වෙන්නේ නැහැ. බාහිරයෙන් එන ශ්‍රවණ තරංග ඇතුළට හරි විදියට ගමන් කරන්නේ නැහැ. ශ්‍රවණ අස්තිකා චලනය වෙන්නේ නැහැ. එතකොට ශ්‍රවණයට බාධාවල් ඇති වෙනවා. ඊළඟට තව වැදගත්ම කොටසක් තියෙනවා ඇතුළු කනේ. අපිට ඒක පිටතින් බැලුවහම පේන්නේ නැහැ. අහලා තියෙනවද දන්නේ කර්ණයේ ඉන්නවා ගොළු බෙල්ලාගේ හැඩය තියෙන, හක් ගෙඩියක හැඩය තියෙන කොටසක් අපි කියනවා කර්ණ ශංඛය කියලා. ඊළඟට ශ්‍රවණ ස්නායුව තියෙනවා, ඒ ස්නායු තරංග මොළයට ගෙනියන. ඊළඟට අර්ධ චක්‍රාකාර නාල තුනක් තියෙනවා. මේකෙන් තමයි අර මම කලින් කිව්ව සමතුලිතතාවය, එහෙම නැත්නම් බැලන්ස් එක බැලන්ස් කරන්නේ. ඊළඟට මේ හක් ගෙඩිය, එහෙම නැත්නම් කර්ණ ශංඛය තමයි අපි කියනවා දැන් බාහිර ශ්‍රවණ තරංග ඉලෙක්ට්‍රිකල් එනර්ජි, එහෙම නැත්නම් තරංගවලට පරිවර්තනය කරලා මොළයට යවන්නේ මේ කර්ණ ශංඛය හරහා. ඒතර මේ කොටස් හැම එකේම නිසි ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා මේ මම කලින් කියපු ක්‍රියාවන් නිසියාකාරව සිද්ධ කරන්න. හොඳයි, දැන් අපි ඒ විදිහට මේ ව්‍යෝහය සහ ක්‍රියාකාරීත්වය ගැන දැනගන්නකොට විශේෂයෙන් වදතුමිය ඔබට මුණ ගැහෙනවා. දැන් නොයෙකුත් රෝගීන් මං හිතන්නේ පැමිණෙනවානේ අප ඔබතුමියගේ රෝහලට වෙත. එතකොට දැන් විශේෂයෙන්ම මොන වගේ දේවල්ද වැඩිපුරම දක්නට ලැබෙන්නේ මේ කන් ආශ්‍රිත රෝග? අපි එතකොට එතනින් එහාට අපිට කතාබහ ආරම්භ කරන්න ලේසි. මොකද විශේෂයෙන් ගොඩක් දෙනෙක්ට අපිට තියෙන ප්‍රශ්න තමයි සෙමට කන එහෙන්නේ නැහැ කියලා කියනවා, සෙම වැඩි කියලා කියනවා. ඒ වගේම තමයි කලාඳුරු ආශ්‍රිත රෝග ඇති වෙනවා කියලා කියනවා. නමුත් පොදුවේ ගත්තම ඔබතුමිය සඳහන් කැමති මොන වගේ රෝගද විශේෂයෙන්ම දක්නට ලැබෙන්නේ? ඔව්, කනේ ආසාදන තත්වයන් දකින්න ලැබෙනවා.
එතකොට කන වේදනාව ඊළඟට කනේ අර සැරව ශ්‍රාවය වීම වගේ කනේ ආසාදන තත්ත්ව දකින්නට ලැබෙනවා. ඊළඟට ශ්‍රවණය ආශ්‍රිත රෝගාබාධ ගොඩක් තියෙනවා කුඩා දරුවන්ට සහ විශේෂයෙන්ම වැඩිහිටි අයටත් මේ කන් ඇහිම අඩුවීමේ ගැටලු තියෙනවා. ඊළඟට මේ සමතුලිතතාවය එහෙම නැත්නම් බැලන්ස් එක ගියහම අපි කියන කනේ බැලන්ස් එක ගිහිල්ලා කියලා. ඒතර මේ සමතුලිතතාවය ආශ්‍රිතවත් රෝගාබාධ නිසා ගොඩක් දෙනෙක් රෝහලට පැමිණෙනවා. මේ ආසාදන ගැන කතා කරද්දී අපි ආසාදන අපි කිව්වොත් පිටත කන මැද කන ඇතුළු කන ආසාදන කියලා වෙන් කරොත් අපිට ලේසි ඒක විස්තර කරන්න. දැන් පිටත කනේ ආසාදන ගැන කතා කරද්දී තමයි මේ ගොඩක් වෙලාවට මේ අධික කනේ කැක්කුමක් වේදනාවක් ඇති වෙනවා. ඊළඟට සැරව ශ්‍රාවය ඇති වෙනවා. ඊළඟට කන බ්ලොක් වෙලා වැහිලා ඇහෙන්නවා අඩුකමකුත් දැනෙනවා. අර කනේ කැක්කුම ඇති වෙන්නේ එක මේ සීතලට වගේද නැත්නම් අපි ගන්න කෑම බීමත් එක්කද කොයි වෙලාවෙ? සීතලටත් කන් කැක්කුම ඇති වෙන්න පුළුවන්. දැන් මෙතනදී වෙන්නේ අර මම කලින් කිව්වනේ අර මැද කනේ පීඩනය සමතුලිත කරන්න යුෂ්ටිකේ නාලය කියලා කොටසක් තියෙනවා කන නාසයට ඇරෙන. එතකොට මේ සීතල එහෙම නැත්නම් සමහර අය තියෙන ඔය අසාත්මිකතාවයන් තියෙනකොට අපි සිංහලෙන් කියන පීනස වගේ තත්ව ඇලර්ජි රයිනයිටිස් වගේ මේ යුෂ්ටිකේ නාලය අවහිර වුණහමත් කනේ පීඩනයේ වෙනසක් ඇති වෙන නිසා කන් කැක්කුම ඇති වෙනවා. ඊළඟට ඒ යුෂ්ටිකේ නාලය අවහිර වුණහම මැද කනේ සෙම එකතු වෙනවා. මොකද ඒක වේලෙන්න විදිහක් නැහැනේ වැහිලානේ තියෙන්නේ. එතකොට ඒ සෙම එකතු වුණහමත් ඒ පීඩනයේ වෙනස් වෙන නිසා කන් කැක්කුම ඇති වෙනවා. හරි, දැන් කනේ කැක්කුම මේ විදිහට ඇති වෙනවා. දැන් ඔබතුමිය සඳහන් කරා මේ කනාශ්‍රිතව කන පැසවනවා වගේ දෙයක් ලැබෙනවා කියලා. ඒක වතුර හිටියමද අපි අහලා තියෙනවා සමහරණින් වතුර ගිහාම කනට අමාරුයි කියලා අහලා තියෙනවා. නැත්නම් අපේ කනේ පැහැවීමක් ඇති වෙනකොට අපි හිතනවා වතුර පිහිදලා නැහැ කියන එක අපි කතාවට කියනවා. දැන් ඒකේ ඇත්තතාවයක් තියෙනවද? ඒ නැත්නම් මේක මොකක් හරි වෙන හේතුවක් මතද අපිට ඒ විදිහට දක්නට ලැබෙන්නේ කන පැසවන එක? මෙහෙම ගොඩක් දෙනෙක් හිතනවා කනට වතුර ගියාම මේක ඉවත් කරන්න ඕනි කියලා. නමුත් කන අපි කියන වෝටර් රෙසිස්ටන්ට් ඕගන් එකක්. ඒ කියන්නේ වතුර ගියා කියලා ඒ වතුර ඇතුළට යන්නේ නැහැ. මොකද කම්බිරය සහ බාහිර ශ්‍රවණ නාලය කියන කොටස් වෝටර් රෙසිස්ටන්ට්, වතුර සුද්ධ කරන්න අවශ්‍ය නැහැ. නමුත් සමහර අයගේ දැන් කම්බිරේ අපි කියනවා කර්ණපටහ පටලේ සිදුරු තියෙනකොට මේ වතුර ගිහාම ඒ වතුරත් සමග ඒ විස බීජ බාහිරයෙන් කම්බරේ සිදුර තුලින් ඇතුළට යන්න පුළුවන්. ඒතර ඒ වෙලාවේදී වරින් වර මේ ආසාදන වලට ලක් වෙන්න පුළුවන්. ඊළඟට දැන් බාහිර කනේ තියෙන්නේ අපේ සාමාන්‍ය මේ හම තමයි ආස්තරණය කරලා තියෙන්නේ. එතකොට මේ හමේ ඇතිවන ඕනෑම රෝගාබාධයක් කනටත් ඇති වෙන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. දැන් තවකින් කට්ටිය හිතන් ඉන්නවා මේ කන් කලාඳුරු කියන ඒවා ඉවත් කරන්න ඕනේ කියලා. ඒතර ගොඩක් අය දැන් කනට නොයෙකුත් උපකරණ දානවා මේ කන් කලාඳුරු ඉවත් කරන්න. උදාහරණ හැටියට කිව්වොත් ඔළුවේ ගහගෙන ඉන්න කොණ්ඩ කට්ට පවා දාලා කන් කලාඳුරු ඉවත් කරන්න හදනවා. ඊළඟට පෑන, යතුරු වගේ නොයෙකුත් දේවල් දානවා මේ කන් කලාඳුරු ඉවත් කරන්න. දැන් මේ කන් කලාඳුරු ඉවත් කරන්න යම් යම් උපකරණ කනට දාන නිසාත් මේ කනේ තියෙන මේ ආස්තරණය කළා තියෙන සම තුවාල වීම නිසා ඒ විස බීජ ඇතිවීම නිසා කන ඉදිමිලා අධික වේදනාවක් ඇතුව සැරව ගාලන්න ගන්නවා. ඒ කියන්නේ ආසාදනයකට මුල පුරන්නේ මේ කන අනවශ්‍ය විදිහට සුද්ධ කරන්න ගියොත්. දැන් කලාඳුරු ඇති වෙන්න වෛද්‍යතුමනී මේ මොකද හේතුව වෙන්නේ සහ මේ සමහන්නෙන් අපි අහලා තියෙනවා සහ මේ පෞද්ගලිකව මම දන්න පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ කලාඳුරු ඉතා ඉක්මනින් ඇති වෙනවා. දැන් අසාමාන්‍ය විදිහට සමහර වෙලාවට කෙනෙක්ට එන්න පුළුවන් කලාඳුරු. ඒ කියන්නේ අද අපි බැලුවොත් අපිට හෙට දවසේදීත් එහෙම අපි අහලා තියෙනවා. ඒකට මොකක්ද හේතුව සහ මේ කලාඳුරු ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් ඇති වෙන්න මොකක්ද හේතුව වෙන්නේ? දැන් ඇත්තටම කිව්වොත් කලාඳුරු කියන්නේ අපිට අවශ්‍ය දෙයක්. ඒක ස්වභාවිකවම කනේ ඒ සමේ තියෙන ග්‍රන්ථි වලින් නිෂ්පාදනය වෙන ශ්‍රාවයක්. ඒකත් එක්ක මේ කන ඇතුලේ තියෙන ඒ හැමේ උඩ කුඩු හැම එකතු වෙලා ඇතිවන දෙයක් තමයි අපි අන්තිමටම මේ කලාඳුරු කියලා කියන්නේ. මේක අපිට අවශ්‍ය දෙයක් කියලා කිව්වේ ඇයි මම? මොකද ඒකෙන් තමයි
අපිට බාහිර ඉඳලා කන ඇතුළට ඇතිවෙන දූවිලි අංශු සහ අනිකුත් ආගන්තුක දේවල් රඳවා තියාගන්නේ මේ කලාඳුරු වලින්. මොකද කලාඳුරු තිබ්බේ නැත්නම් කෙලින්ම ඇතුළට යන්න පුළුවන්. ඊළඟට මේ කලාඳුරු කියන එක හැදෙනවා වගේම සාමාන්‍ය තත්ත්වයටදී මේක ඉබේටම එළියට එනවා. අපි මේක විශේෂයෙන්ම ඉවත් කරන්න කියලා අවශ්‍ය නැහැ. ඒක ඒ විකසණය වෙලා තියෙන හැදිලා තියෙන ඒ විදියටයි. ඒ කියන්නේ එළියේ සිට ඇතුළේ සිට එළියට ඒ උඩම වයිබේටම ශ්‍රාවය පිට වෙනවා. ශ්‍රාවය පිට වෙනවා. දැන් අපි සුද්ධ කරන්න ගියාම වෙන්නේ මේ ඒ අර ඉබේටම වෙන්න තියෙන ක්‍රියාවලියට අපි බාධා කරනවා. ඒ කියන්නේ එළියට එන එක අපි කොණ්ඩ කට දාලා ඇතුළට තල්ලු වෙනවා. ඒ කියන්නේ ඒ හැම ඒ ක්‍රියාවලිය බාධා වෙනවා. අපි කලාන්දර පිළිබඳ අපි කතා කරමු. අපිට දුරකථන නැවතුමක් තියෙනවා ඊට කලින්. අකුරැස්සෙන් බණ්ඩාර මහත්මිය ආයුබෝවන් සුබ දැසනා. අගුල් වැටෙන වගේ ගතියක්. ඔව්. දැන් ඔබතුමාගේ වයස කීයක් විතර වෙනවද? හා නිතර නිතරම නාසයේ අර සෙම ගතිය, කිඹුහුන් යන ගතිය වගේ ඇති වෙනවද? ඔව්. දැන් එහෙම තියෙනකොට ගොඩක් වෙලාවට වෙන්නේ අර මම කලින් කිව්වා මැද කණයි නාසයයි අතර තියෙන යුස්ටිකියනාලේ අවහිර වෙන්න පුළුවන්. ඒක අවහිර වෙලා දිග කාලයක් තිබ්බොත් කනේ සෙම එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ අගුල් වැටීමට හේතුව මේ සෙම නම් ඒක බෙහෙත් වලින් අඩු වෙන්නේ නැත්තම් පරීක්ෂණ වලින් ඒක තහවුරු වුණොත් මේක සෙම නිසා තමයි මේ අගුල් වැටීම සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි ඒ කියන්නේ ඒක ශල්‍ය කර්මයක් කියලාම කියන්න හොඳ නැහැ. කුඩා පොඩි සිදුරක් හදලා ඒ සෙම අහක් කරන්න පුළුවන්. එතකොට ඔය කියන මේ අගුල් වැටීමේ తత్వය හරියනවා. නමුත් සෙම නිසා නෙමෙයි නම් මේ අගුල් වැටීමේ తత్వය තිරින්නේ. ඉතින් සෙමට බෙහෙත් බිව්වයි කියලා මේක හරියන්නේ නැහැ. පරීක්ෂා කරලා බලලා සෙම තියෙනවා නම් බෙහෙත් වලින් අඩු වෙන්නේ නැත්නම් සෙම ඉවත් කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔබතුමාගේ ප්‍රශ්නේ විසඳුමක් ලැබෙනවා. හොඳයි. ඔබටත් පුළුවන් 0115 299 299 මැදිරිය දුරකථන අංකය ඔස්සේ අපිත් එක්ක සජීව සම්බන්ධ වෙන්න. වෛද්‍යතුමිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉනවා. වෛද්‍යතුමිය විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ වෛද්‍යතුමිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ වෙලාවේ. සඳහන් කරා මේ සමතුලිතභාවය රැක ගන්න විශේෂයෙන්ම කන අපිට ප්‍රයෝගී වෙනවා කියලා අපි අහලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පිටසක් ඉන්නවා මේ අර ඔබතුමිය සඳහන් කරා බැලන්ස් එක නැති වෙනවා කියලා, සමබරතාවය නැති වෙනවා කියලා. දැන් ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මොකක්ද සහ ඒකට කොයි විදිහටද අපි කටයුතු කරන්නේ? දැන් බැලන්ස් එක කියලා කිව්වම ඒක ටිකක් අපි කියන සංකීර්ණ ක්‍රියාවලියක්. ශරීරයේ පද්ධති කිහිපයක් මේ බැලන්ස් එක ඇති කරන්න උදව් වෙනවා. 70%ක්ම මේ බැලන්ස් එකට බලපාන්නේ අපේ ඇහැ, අයි සයිට් එක. ඇහෙන් ෆෝකස් වෙන්න ඕනේ, ඒ හරි විදිහට ඇහැ සම්බන්ධ ඒ ක්‍රියාකාරීත්වය හරියට තියෙන්න ඕනේ. ඉතුරු 30%න් 15%ක විතර හේතු තියෙන කන ආශ්‍රිතව. කනේ ඇතුළු කනේ ආශ්‍රිතව තමයි ඒ තියෙන්නේ. ඊළඟට අපේ ස්නායු පද්ධතිය, ඊළඟට මේ ජොයින්ට්ස්, ඒ හැමදේම හරි විදිහට ක්‍රියාකාරී වෙන්න ඕනේ මේ බැලන්ස් එක ඇති කරන්න. ඒතර කනේ තියෙන ඇතුළු කනේ තියෙන එකිනෙකට අංශක 90%කට යාවෙලා තියෙන අර්ධ චක්‍රාකාර නාල තුනක් තියෙනවා. මේ තුනෙන් තමයි ප්‍රධාන වශයෙන්ම බැලන්ස් එක ඇති කරන්නේ. එතකොට සමහර අපි දැන් ගත්තොත් සමහර අය කියනවා මේ ඔළුව හොල්ලනකොට, නිදා ගන්නකොට, ඇඳේ දෙපැත්තට පෙරලෙනකොට වගේ මේ බැලන්ස් එක නැතුව යනවා කියලා. දැන් බැලන්ස් එක නැතුව ගියාම එන රෝග ලක්ෂණයක් තමයි කරකැවිල්ල කියලා කියන්නේ. එතකොට අපි වජිතමි අපි මේ බැලන්ස් එක නැති වෙනවා, මේ කියන්නේ සමතුලිතභාවය නැති වුණායින් පස්සේ එන රෝග ලක්ෂණ ගැන කතා කරමු. ඊට කලින් අපිට දොරකතන නැවතක් තියෙනවා. ශශිකලා මහත්මිය ආයුබෝවන් සුබ දැසනා. හොඳයි, ඔබතුමිය ගැටළු ඉදිරිපත් කරන්න. ඔව්. ගඳක් එනවා කියලා කියන්නේ කන ඇතුලේ යම්කිසි දෙයක් එකතු වෙලා තියෙන්න පුළුවන්. දැන් දරුවට මාස 5ක් නිසා
හොඳම දේ තමයි මේක ආසාදනයක්ද නැද්ද කියන එක පරීක්ෂා කරගන්න ඕනේ. එතකොට ඒ ආසාදනයක් නම් ඒ කණේ තියෙන ඒ ශ්‍රාවයෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද්ද මේ විස බීජය කියලා අඳුරගන්න. අපි කල්චර් ටෙස්ට් එකක් කරලා තමයි මේ ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්නේ. සමහර වෙලාවට කණ පොඩ්ඩක් සුද්ධ කරන්න වෙයි. අපි සාමාන්‍යයෙන් කන් සුද්ධ කරන්නේ අර මේ වැකියුම් එකකින් සුළං පාරක් අල්ලලා පොඩ්ඩක් කන සුද්ධ කරන්න ඕනේ. සමහර පොඩි බබාලගේ තියෙන අර උඩ කුඩුහම කන ඇතුලේ එකතුනහම ඒකට වතුර ගියහමත් ඔය ගඳක් ඇති වෙන ගතියක් එනවා. ආසාදනයක් නොවුණත්. ඉතින් පරීක්ෂා කරලා බලලා තමයි මේ ප්‍රතිකාරයක් කළ යුත්තේ. හොඳයි. අපි දැන් කතා බහ කරමින් හිටියේ දුරකථන මතුන පෙර සමතුලිතභාවය නැතුණෙන් පස්ස අපිට ඇතිවන ඒ තුලින් නැතිවන මොනවාද රෝග ලක්ෂණ කියන එක අපි කතා කරමු. ඔව්. කරකැවිල්ල. එතකොට කරකැවිල්ල කියලා කියන්නේ දැන් මේ වටේ පිටේ තියෙන පුටු මේස ඔක්කොම රවුමට කරකැවෙන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක ඇතුලෙන් තමුන් ඇතුලෙන් අර කරකැවෙන අපි කියන මෙරු ග්‍රවුන්ඩ් එකක ඉඳගත්තා වගේ මේ ඇතුලෙන් කරකැවිල්ලක් තියෙන්න පුළුවන්. ওই දෙකම අපි කියනවා කරකැවිල්ල කියලා. එතකොට එතනදී අපි බලන්නේ දැන් මේ කරකැවිල්ලත් එක්ක මේ වමන යන ගතිය එහෙම තියෙනවද? ඊළඟට මේ කරකැවිල්ල කොච්චර වෙලා තියෙනවද? ඒ කියන්නේ විනාඩියෙන් දෙකෙන් අඩු වෙනවද? පැය ගණන් තියෙනවද? දවස් ගණන් තියෙනවද? ඒ සමහර එක එක රෝගවලදී මේ කරකැවිල්ල සමහරලාට විනාඩියෙන් දෙකෙන් අඩු වෙනවා. සමහරලාට පැය ගණන් තියෙනවා, දවස් ගණන් තියෙනවා. ඊළඟට මේ කරකැවිල්ලත් එක්ක කනේ මොන හරි වෙනත් රෝග ලක්ෂණ තියෙනවද? මොකද සමහර රෝග තත්ත්වයන් වලදී මුලින්ම දැනෙන්නේ කන පිරිලා එනවා. ඊළඟට කනේ ශබ්දයක් අපි කියනවා ටිනිටස්. ඒ කියන්නේ කනේ එක එක ශබ්ද එනවා. ඊට පස්සේ තමයි කරකැවෙන්න ගන්නෙ. ඊළඟට වමන යනවා. ඉතින් ඒ වගේ දැන් ඒක ආශ්‍රිතව තියෙන අනෙකුත් කන සම්බන්ධ රෝග ලක්ෂණ මොනවද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. ඊළඟට ප්‍රධාන වශයෙන්ම කන ආශ්‍රිතව මේ බැලන්ස් එක එහෙම නැත්නම් කරකැවිල්ලට හේතු වෙන රෝග ලක්ෂණ රෝග හතරක් විතර තියෙනවා. අපි කියන එකක් BPPV, මෙනියර්ස් ඩිසීස් ඒ වගේ නම් වලින් අපි හඳුන්වනවා. මේ හැම එකේදීම වෙන්නේ ඇතුළු කනේ බැලන්ස් එක මේ අවහිර වෙන එක. ඉතින් එතනදී අපි රෝගියාගේ රෝග ලක්ෂණ ඊළඟට රෝග පරීක්ෂාවන් කරලා බලලා තමයි තීරණය කරන්නේ මේ බැලන්ස් එක නැතිවීමට කන සම්බන්ධයිද නැද්ද. කන සම්බන්ධ නැත්නම් ඒක අපිට ප්‍රතිකාර කරන්න අමාරුයි. ඒක වෙනත් රෝගී ලක්ෂණ. ඒ කියන්නේ ස්නායු සම්බන්ධ වෙන්න පුළුවන්, ඇස් සම්බන්ධව වෙන්න පුළුවන්. කන සම්බන්ධයි නම් ඒක කනේ මොන කොටසේ මොන විදිහට දැති වෙන තත්ත්වය කියලා බලලා ඒ අනුව අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. වෛද්‍යතුමිය ඔබතුමිය දැන් මුලින්ම සඳහන් කරා විශේෂයෙන් කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මේ කන ඇසීම ටිකක් අවම වෙලා යනවා කියලා. මේකට ප්‍රධානම හේතුව අතනද අපි සාමාන්‍යයෙන් දකින තරුණ වයසේ ඉන්න පිරිසකගෙත් කන හෙන නැති ප්‍රශ්නයක් තියෙනවා. කන ඇසීමේ ටිකක් අඩුභාවයක් දක්නට ලැබෙනවා. මේකට මොකක් හරි පොදු හේතුවක් තියෙනවද නැත්නම් තමන්ගේ මොකක් හරි වෙනත් රෝගී ලක්ෂණයකින්ද මේකට බලපාන්නේ? මෙහෙමයි, පොදු හේතුවක් කියලා කියන්න අමාරුයි. එක එක වයස් කාණ්ඩවල නොයෙකුත් රෝග තත්ත්වයන් නිසා කන් ඇසීම අඩු වෙන්න පුළුවන්. අපි දන්නවා සමහර කුඩා දරුවන් ඉන්නවා ඒගොල්ලෝ උපතින්ම කන ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කොටස් හරියාකාරව ක්‍රියා පිහිටලා තියෙනවා. කම් පිත්ත තියෙනවා, කම් බෙරය තියෙනවා, ඔක්කොම කොටස් හරියට තියෙන නමුත් කන් ඇහෙන්නේ නැහැ. ඒක වෙන්නේ අර අපේ හක්ගෙඩිය මේ කර්ණ ශංකයේ තියෙන කුඩා කේශ සෛල. ඒ කේශ සෛලවල දුර්වලතාවයන් නිසා කන ඇහෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කුඩා දරුවන්ගේ කන් ඇසීම අඩුවීම පසුකාලීනව ඔවුන්ගේ භාෂාව දියුණු වීමේ දුර්වලතාවයන් දක්වා බලපාන්න පුළුවන්. මොකද ඇහුනොත් නේ දරුවා කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ උපතින්ම කුඩා දරුවන්ගේ කන් ඇසීමේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒක දැනුනොත්, මොකද අම්මට තමයි ඒක හොඳටම දැනෙන්නේ. ඒක අපිට හදීමට හැකියාවක් ලැබෙනවද? යම් තාක්තරකට පුළුවන්. මොකද අම්මට තමයි ඒක දැනෙන්නේ. මොකද අම්මා කතා කරාම බලන්නේ නැහැ, සද්දවලට බලන්නේ නැහැ, වචන ක්‍රියාකාරීත්වය දැනෙන්නේ අඩුයි. ඒතර ගොඩක් වෙලාවට අපි හිතනවා මේක මේක මේ සෙමට වෙන්න පුළුවන්. මෙයාගේ මේ පවුලේ අනිත් අයත් මේ ක්‍රියාකාරකම් කරේ පහු වෙලා, ඒ කියන්නේ අයියා කතා කරේ පහු වෙලා, අම්මා කතා කරේ පහු වෙලා කියලා මේක ටිකක් බල ඉන්නවා මේක හරියයිද කියලා. ඉතින් මම කියන්නේ දැන් ඒ වගේ කුඩා දරුවෙක් එහෙම දැනෙනවා නම් කන ඇහෙන්නේ නැහැ, ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා අපිට ප්‍රතිකාර කරන්න තියෙන්නේ බොහොම සීමිත කාලයක්. ඒ කියන්නේ වසර 3ක් යනකොට නියමිත ප්‍රතිකාර කරේ නැත්නම්
කතා කරගන්න බැරි වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි එහෙම වෙනසක් දැනෙනවා නම් ප්‍රතිකාර සඳහා යොමු වෙන එක. වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක තමයි හොඳම දේ. දැන් වෛද්‍යතුමිය මේ අවසාන වශයෙන් අපි දැනුවත් කරමු විශේෂයෙන් මේ දැන් කනට වතුර ගියාන් පස්සේ අපි කරන දෙයක් තමයි අනිත් පැත්ත කනට හරි වතුර ටිකක් දාලා මේවා කරනවා. දැන් ඒක හොඳ ක්‍රමයක්ද නැත්නම් එහෙම කළ යුතුද නැත්නම් කනට වතුර ගියාම අපි මොනවද කරන්නට ඕන? කන අගුල් වැටීමක් සිද්ධ වෙනවා. එතකොට කන කැක්කුමකුත් ඇති වෙනවා. මොනවද අපිට ඒකට කරන්න පුළුවන් කියලා? කනේ කලාඳුරු බැඳලා තියෙන කෙනෙක්ගේ කනට වතුර ගියාම අර වේලිලා තිබිච්ච කලාඳුරු වලට වතුර උරවා ගත්තාම අපි කියන අර ස්පොන්ජ් එකකට වතුර ඉරුවා වගේ ඇතුලේ එක එකතු වැඩි වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී කනේ පිරිච්ච ගතිය, තද ගතිය සහ කැක්කුම ඇති වෙන්න පුළුවන්. අර බාහිර ශ්‍රවණාලය අවහිර වෙන නිසා ශ්‍රවණය අඩුවීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය කෙනෙක්ගේ කනට කලාඳුරු මේ කලාඳුරු නැති කෙනෙක්ගේ කනට වතුර ගියා කියලා අපි විශේෂයෙන්ම යමක් කළ යුතු නැහැ. අපි ගෙදරදී එක එකක් කරනවා තමයි. ඔබ කිව්ව විදියට ක වතුර දාලා හරවනවා මේව කරනවා. නමුත් මේ වතුර ඉබේටම අවශෝෂණය වෙලා යනවා, ඇතුළට යන්නේ නැහැ. මං කියවනේ කලිනුත් කන කියන්නේ වෝටර් රෙසිස්ටන්ට් ඕගන් එකක්. ඒ කියන්නේ වතුර යන්නේ නැහැ. ඉතින් වතුර ගියයි කියලා එහෙම කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් කංබෙරේ සිදුරක් තියෙන කෙනෙක් සහ නිතර නිතර ආසාදන වලට ලක් වෙන කෙනෙක් නම් කනට වතුර යන්නේ නැතුව පරිස්සම් කරගන්නවා නම් හොඳයි. අපි කියනවා නානකොට එහෙම පොඩි පුළුන් කෑල්ලකට වැස්ලින් ටිකක් දාලා කන අවහිර කරලා නාන්න. හදිස්සිය හරි වතුර ගියයි කියලා දැනුනොත් කපු රෙදි කෑල්ලකින් පහන් තිරයකින් කන ඒ වතුර ටික සුද්ධ කරන්න පුළුවන්. හරි. ඉතින් ඒ විදිහට තමයි අපිට තවත් තේන වෛද්‍යතුමින් ඉදිරි සතියකට අපි ඔබතුමිය සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ වැඩි වැඩියෙන් තවත් ටිකක් වැඩියෙන්ම දැනුවත් කරන්නට. එහෙමනම් අපි ලබා දෙන්නම් ඔබට ශ්‍රී ජයවර්ධනට මහරෝහලේ උගුර කනනාසය පිළිබඳ අංශයේ දුරකථන අංකය ඔස්සේ ඔබට අවස්ථාව ලැබෙනවා. වැඩිදුර විස්තර දැන ගැනීමට 0771 43 31 02 51 කියන දුරකථන අංකය ඔස්සේ වැඩිදුර විස්තර දැනගෙන ඔබට පුළුවන් උපදෙස් ලබා ගැනීමට. එහෙමනම් අද දවසේ නිරෝගී සුව විශේෂාංගය වෙනුවෙන් අපත් සමග එකතුණු ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ උගුර කනනාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මියට බෙහෙන්න ස්තුතිවන්ත වෙනවා. අද දවසේ සම්බන්ධ වුණාට අයබවන් වෛද්‍යතුමියනි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.